අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ගාලුමෝතර විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ගැන ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදය GSP Plus ගැන මතක් කරමින් යුරෝප සංගමයෙන් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රකාශයක් IMF ගැන අනතුරුදායක තත්ත්වයක් John Hopkins විශ්වවිද්‍යාලය අනාවරණය කරයි. ඉන්ධන බෙදා හැරීම කඩිනම් සහ විධිමත් කරන්න ජනපති මැදිහත් වෙයි. අද සවස 3න් පසු පාසල් බස් සහ වෑන් රථවලට ළඟමෙන් ඩීසල්. දෛනික කොවිඩ් රෝගීන් යලි 30ලට මුව ආවරණ අනිවාර්ය කරන්න GMO ඉල්ලයි. දැන් දේශීය පුවත් ගාලු මෝදර විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබෙනවා. මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චාංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා හමු වී ප්‍රහාරය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කළා. මේ අතර ගෝල් ෆේස් පහර දීම මුල් කර ගනිමින් යුරෝප සංගමය ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය නිකුත් කිරීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් පවතින බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේද අනාවරණයක් සිදු කළා. ගාලු මෝදරට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය රටවල් රසක් හෙලා දකිනු ලැබුවා. එසේම සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරය මතක් කරමින් යුරෝප සංගමයේද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ GSP Plus කැපවීම වලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එහි දැක්වෙන්නේ. විරෝධතාකරුවන්ට එරෙහි අනවශ්‍ය ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වාර්තාවලදී යුරෝප සංගමය සාමකාමී රැස්වීමේ අයිතිය අවධාරණය කරන අතර එලෙස රැස් වූ සාමකාමී අරගලකරුවන්ට අනවශ්‍ය බලයේ යෙදවීම හෙලා දකින බව යුරෝප සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. දැන් මාස ගණනාවක සිට පැවති රටේ අර්බුද හමුවේ නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග එම අර්බුද උග්‍ර වුණා. ඒ අනුව අඛණ්ඩව පවතින අර්බුද හමුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමි නොවනු ඇති බවට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩෙබෝරා බ්‍රොටිකම් අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ CNBC නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් The IMF was already calling this the social and political emergency back in June. And so the situation has not stabilized yet. And the IMF cannot, the teams there cannot interact with the government when things are in a continued crisis mode. මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චාංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා දූරයට පත් වී පැය 24ක යාමට පෙර ගාලු මෝදරට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වූ පසුබිමකයි. එෙහිදී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඇමරිකානු තානාපතිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා. මේ පුරවැසියන් මර්ධනය කිරීමට කාලය නොවන බවටයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මර්ධනය වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇතිකර ගැනීමටත් ස්ථාවරත්වය ඇතිකිරීමටත් ආර්ථිකය යළි ගොඩනැගීමටත් රජයට ගත හැකි ක්ෂණික හා ප්‍රත්‍යක්ෂ පියවර ගත යුතු කාලය බවද ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්ද ගාලු මුද්‍ර සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස හා සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය නිදහස් හා විවෘත සමාජයක පදනම බවයි ඔහු සඳහන් කර ඇත්තේ. මාධ්‍යවේදීන් හා නීතිඥයින් ඇතුළු සාමකාමී විරෝධතා කරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ක්‍රයින් ජෙරල්නි පවසනවා. මෙරට ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ක්ලද ගාලු මෝදර අරගලයට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරා. සාමකාමීව අදහස් දැක්වීමට ඇති අයිතිය ඉතා වැදගත් බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය නම් අන්‍යෝන්‍ය ගෞරවය හා සහයෝගීතාවය අවශ්‍ය බවද ඔහු ඉන් සඳහන් කර තිබෙනවා. මේ අතර නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ රනිල් වික්‍රමසිංහට චීන ජනාධිපති ෂී ජින්පින් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් චීන හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් බවටයි චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී ගෙවුණු වසර 65 තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ ප්‍රතිලාභ සහතික කරන පදනමක පිහිටා දෙරට අතර ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කරගත් බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගාලු මෝදර සාමකාමී අරගලයට එල් වූ ප්‍රහාරය හෙලා දකිමින් ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිවිල් හා බහුජන සංවිධාන පක්ෂ නායකයින් හමු වුණා. එම සංවිධාන නියෝජිතයින් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කළා.
අරගලයට පහර දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බහුජන සංවිධාන සහ වෘත්තීය සමිතී පක්ෂ කිහිපයක නායකින් හමු වුණා. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය වෙත ගිය ඔවුන් විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රථමයෙන් මුණ ගැසුණා. වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් බිහි වී තිබෙන මේ රජය ජන පීඩක රජයක් බවට පරිවර්තනය වෙලා හමා. ඊයේ සිදුවුණු සිදුවීම් වල කිසිම පුද්ගලයෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? මේ ආණ්ඩුවත් එක්ක ඇමතිකම් ලබන එක මණ්ඩලයේ වාඩියෙන් අනිවාර්යෙන්ම මේ රජය ජන බලයෙන් ඉවත් වෙනවා. ඒක නිසා අපි සූදානම් ජනතා සභාව දැන් හදන්න. මේ ජාතික සභාවට එන යෝජනා, ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතියට පත් වුණාට පස්සේ මුලින්ම කළේ මොකද්ද? හමුදාව, සන්නද්ධ හමුදාව එබලා සම්පූර්ණයෙන්ම පහර දීලා ත්‍රස්තවාදයේ වැඩපවත්වන වගේ තමයි මේ සියලු දේවල් කරලා තියෙන්නේ. අපි පැහැදිලිවම අපි වෘත්ති සමිතිය සහ බහුජන සංවිධානයකට තීන්දුවක් කරන් තියෙනවා. මේ රටේ සියලුම දේශපාලන පක්ෂත් එක්ක කතා කරලා සියලු දේශපාලන පක්ෂ එකග කරගෙන වහාම මේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ක්‍රියාමාර්ගයට යන්න. අපි ඉතා පැහැදිලිව කියන්නේ ඔය වෘත්ති සමිතිය විදියට මේ මර්ධනයට එරෙහිව මේ රටේ වැඩ කරන පන්තියත් මුළුමහත් ජනතාවත් එකතු කරගෙන අපි දැවැන්ත විරෝධයකට යනවා. මේ මර්ධනය පරාජය කළ යුතුමයි. මේ මර්ධනය දියත් කරන ජනාධිපතිවරයාට කිසිම ජනමතයක් නැහැ. ජනන්ත විරෝධීව මේ පාලන බලය උදුරාගත්ත දැහැගත්ත රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයාට අපිට කියන්න තියෙන එකම දෙයක්, ඔබ ඔය ටයිකෝට් යනගෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් පාරම්භය වට අපි ප්‍රජාතන්ත්‍රවාදීව තමයි මේ අරගලේ හිටියේ. නිසා තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදීව අපි මර්ධනයට විරුද්ධව අපි පෙනී ඉන්නවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන්න ඕනේ කියලා හඬගාපු සියලු දෙනාට අපි ආරාධනා කරනවා. දැන් මේ ගෙනවිල්ලා තියෙන මිලිටරිමය පැසිස්ට්මය පාලනයට විරුද්ධව පාරට එන්න කියලා. ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් දැනුවත් කිරීමටයි. ඒ අනුව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. වෘත්ති සමිති සහ අපි ඉදිරියට ඒකාබද්ධ වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡා කළා. ඉදිරි කටයුතු කොහොමද කරන්න කියලා. ඒ අනුව මේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ මන්ත්‍රී කණ්ඩායම සහ වගේ මධ්‍යම කාර්ය සභාව කැඳවලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන තීරණයක් ගන්න. අරගලයට පහර දීම විශේෂත් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සෑම අංශයකම තිබිය යුතුයි කියන එක. ජනතාව බලාපොරොත්තු වන සර්වපාක්ෂික ආණ්ඩුවක් දැන් ලැබිලා තියෙනවද? දැන් මොකද වෙන්නේ ඉදිරියට? තවම නම් ඉතින් සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. තවම නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැ. ඔබතුමාලට ආරාධනා කළා ආණ්ඩුවට සහභාගී වෙන්න. එහෙම කිසිම ආරාධනයක් නැහැ. දැනට ආණ්ඩුවේ තියෙන ස්ථාවරය පිළිබඳව අපේ එකඟතාවයක් නැහැ. ඒ පිළිබඳව කැමැත්තක් නැහැ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් හැමෝටම ඇස් දෙකක් තියෙනවා. සමහරුන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඇස් දෙකම පේන හැමෝගෙමත් දැක්ම එක වගේ නැහැ කියලා අද ටෙලිවැකිය ආරම්භ කරනවා. සමහරුන්ට හොඳට පෙනුනට දැකපු දේ පේන දේ විග්‍රහ කරගන්න අමාරුයි. ඊයේ රාත්‍රියේ අවන්හලක රාත්‍රී ආහාරය ගන්න ගිහින් සිටි මධ්‍යම පාන්තික පවුලක් හිටියා. බැලූ බැල්මට අම්මා තාත්තා, තරුණ විවාහක පුතා, බිරිඳ සහ කුඩා දියණියක් සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙක් ඒ දෙන්න මිතුරන් විය හැකි. අවන්හලේ ටීවී එකේ දාලා තිබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවුස් ප්‍රවෘත්ති. ඒකේ ගියා අරගලකරුවන් අරලීගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට දෝ කොහෙද කරපු හානි. ඒ අතර වාරේ අර කණ්ඩායමේ හිටි වැඩි හිටියා. පියා ඒ ප්‍රවෘත්තියට ඌණ පූර්ණ එකතු කරන්න පටන් ගත්තා. අනුන්ගේ කතා අසා සිටීම කැත පුරුද්දක් වුණත් මාධ්‍යවේදියෙකු ලෙස සමහර විට එහෙම ඇහෙන කතා වැදගත්. තාත්තා එකතු කළ ඌණ පූර්ණේ තමයි මේ මහ කාලකන්ණි කුඩුකාරයෝ ටිකක්. බලන්නකෝ මේ තරම් මේ ඓතිහාසික බඩුමුට්ටු විනාශ කරලා දාලා තියෙන කැත හැටි බලන්නකෝ. වටන දේවල් මේ හොරාගෙනත් ගිහිල්ලානේ, මුන් හොරකම් කරගෙන ගිහිල්ලානේ. හරි වටින චිත්‍ර වගේක් තිබ්බලු. ඒවත් මිසින් කියලා තමයි ආරංචි. අනික මේ මුන්ගේ account වලට කෝටි ගානක සල්ලිත් ඇවිල්ලා. තාත්තා වක්කඩ කැඩුවා වගේ අරගල කරුවන්ව, උද්ඝෝෂණ කරුවන්ව පතුරු ගහනවා. අනිත් අය හූමිටි තියෙනවා. නමුත් පුතා සිය කටහඬ අවදි කළා. ඔහු සමහර විට ඉංග්‍රීසියෙන් උත් සිය පියාට විරෝධය පළ කරමින් කතා කළා. තාත්ත
ඇති ඔයා ඔය කියන දේ 100%ක් හරි නෑ. ඔයාගේ කතාවේ කවුරු හරි මොනවා හරි විනාශ කරලා තියෙනවා නම් හොරකම් කරලා තියෙනවා නම් ඒ අයට පනිෂ්මන්ට් එකක් දඬුවමක් දෙන්න ඕනේ. නමුත් ඔය තරම් ඓතිහාසික වටින දේවල් රජයේ සතුනම් රට සතුනම් ඇයි මේ එක මිනිහෙකු ඉන්න මන්දිරයක තියලා තියෙන්නේ? ඒවා කෞතුක වටිනාකමක් තියෙන දේවල්නේ. ඒවා කෞතුකාගාරයට දීලා රටටම බලන්න දෙන්න ඕනේනේ. ෆොරිනර්ස්ටට බලන්න දෙන්න ඕනේනේ. ඒකෙන් සල්ලි හොයාගන්න පුළුවන්නේ. තාත්තිවා දන්නවද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වැඩිම වටිනාකමක් ඇති චිත්‍ර බිස්නස් කරන කෙනා කවුද කියලා දන්නවද? තාත්තගේ උත්තරේ උනේ නෑ කියලා. කවුද? තිරුනඩේෂන්. තිරුනඩේෂන්ගේ බිස්නස් එක තමයි ලෝකේ ඉපැරණි වටිනා චිත්‍ර එකතු කරලා අලෙවි කිරීම. එයා තමයි නිරූපම රාජපක්ෂගේ මහත්තයා. කවුද දන්නේ දැන් තියෙන්නේ ඔය මාලිගාවල තිබුණු චිත්‍රවල ඔරිජිනල් පේන්ට් නෙමෙයි ඩුප්ලිකේට්ද කියලා? අනික තාත්තේ රාජපක්ෂලා සහ අනිත් අය එයාලා මේ රටම බෑන්ක්‍රප් කළානේ. මේ රටම බංකොලොත් කරලා ඉවරයිනේ. තාත්තේ මේ කණ්ඩායම මොනතරම් හොරා කාලා තියෙනවද කිව්වොත් ඇමරිකන් ඩොලර් බිලියන 19ක් 20ක් විතර මේ රටින් පන්නලා තියෙනවා. දැන් අද මේවද තාත්තේ මාතෘකා? මේ තමයි තරුණ පුතාගේ උත්තරේ. ඇත්ත ගාන රටෙන් පන්නපු මුදල මීට බොහෝ වැඩි බව තමයි අපේ විශ්වාසය. තාත්තා හුමිටි තිබ්බා මිසක් උත්තර දුන්නේ නැහැ. අනිත් වැඩිහිටියන් ටිකත් කොයි පැත්තට හිස වැනුවද කියලා තේරුනේ නැහැ. පොඩි එකාට තාම තේරෙන්නේ නැහැ. ඒකයි අප මුලින්ම කිව්වේ ඇස් දෙකම තිබුණත් පේන දේ දකින්නට බැරි මිනිස්සුන්ගෙන් අපේ සමාජය පිරිලා කියලා. මීට පෙර, ඒ කියන්නේ රනිල් අගමැති හෝ ජනපති වෙන්නත් පෙර, අප කියූ කතාවක් අද යළි මතක් කළ යුතුවම තිබෙනවා. ඒ මේ අරගලකරුවන් සහ පොලිසිය ත්‍රිවිධ හමුදාවත් අතර ගැටුම් ඇති කරන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන් කියන එක. අප අරගලයේ උද්ඝෝෂණය නිරත අයට ඒ බව නිතර මතක් කළා. 1988-89 දන්නේ නැති අයට ඒ විනාශය මතක් කරන්නම්. 88-89 තරුණ නැගිටීම් ආයුධ සන්නද්ධ වුණා. තරුණ කැරලිකරුවන් අතින් එකක් වෙනකොට රාජ්‍ය ත්‍රස්තවාදය දෙක තුනක් කළා. ඒ සඳහා එදා මැති ඇමතුරුන් නිර්මාණය කරගත් එක එක පාට බලලුන් හිටියා. කහ බලල්ලු, රතු බලල්ලු, කොළ බලල්ලු වගේ ආදි වශයෙන් සමහර පොලිස් නිලධාරීන්ගේ සේම හමුදාවේ ඉහළ නිලධාරණ අයගේ පවුල් වලට පහර දුන්නා, මරා දැමුවා. ඒ සියලු පහර දීම් අනිවාර්යයෙන්ම බැර වුණේ ආයුධ අතින්ගත් තරුණ කැරලිකරුවන් මතම තමයි. නමුත් සමහර අපරාධ පිටුපස සිටියේ රාජ්‍ය ත්‍රස්තවාදීනුයි. ඉතා සූක්ෂම ලෙස ඔවුන් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලය වුණේ තරුණ අරගලකරුවන්ව අල්ලාගත් සැනින් දසවදදී මරා දැමීම. එක් පොලිස් නිලධාරියෙකු තම පවුලේ අයව ඝාතනය කළේ කැරලිකරුවන් කියලා ඉතා දැඩිව විශ්වාස කළා. කැරලිකරුවෙකු අල්ලාගත් සැනින් කනට පෑන තියලා කකුලෙන් පෑනට පහර දුන් බව ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. දැන් පෙරේදා අලුයම වූ ප්‍රහාරයත් සමග යළි පොලිසිය හා ත්‍රිවිධ හමුදාවෙත් මෙරට තරුණ අරගලකරුවන් සේම යම් සමාජ විරෝධියෙකුත් හමුදාව වෙනුවෙන් නිර්මාණය වෙමින් තිබෙනවා. පේන දෙයට වඩා වැඩි යමක් පේන දේ දැකීම තුළ ඇති බව අප වහා වටහා ගත යුතුයි. ලෝකේ පුරාම කුලි හමුදා ඉන්නවා. බැලූ බැල්මට නිල වගේ තමයි පේන්නේ. මේ බොහෝ අය හමුදාවෙන් ඉවත් වූ කණ්ඩායම්. මේ වන විට යුක්‍රේනයේ තුළ එවන් කුලි හමුදා බටින් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් මුදලට ජීවිතයේ පූජා කරමින් සටන් කරනවා. සැබෑවටම අපේ රට තුළත් එවන් කුලි හමුදාවන් ක්‍රියාත්මකද? අරගලකරුවන් අතර ඉන්න සමහර කැරලිකරුවන් කවුද? ගිනි තියන්න හදන, ගහ ගන්න හදන, මරා ගන්න හදන කැරලිකරුවන් කවුද කියන එකත් හඳුනගන්න ඕනේ. එදා LTTE වෙනුවෙන් සටන් කිරීමට ඉන්දියාවේ ඉඳලා ආපු ඉන්දියානු කුලි හමුදා බටින් සිටි බව අමතක කරන්න එපා. නිල හමුදාව සමග කුලි හමුදා බටින් ඉන්නවද? අරගලය අල කරන්න ජනපති රනිල් වගේම ඔය පාර්ලිමේන්තු ඉන්න අයගෙන් වැඩි පිරිසක් කැමති. මන්ද ගාලුමෝදර අරගලය තමයි දේශපාලනඥින්ට හැම දෙයකටම යර්ස් කීමින් වැඳ වැටෙමින් තිබූ සමාජයට අලුත් හයියක් දුන්නේ, වෙනස් කළේ. ඒ නිසාම ගාලුමෝදර අරගලකරුවන් සමග ඔය දේශපාලනඥයින් වැඩි පිරිසක් තරහයි, වෛරයි, විරුද්ධයි. රනිල් ගහපු ගැහිල්ලට ඒ අය හරි කැමැත්තෙන් අත්පොලසන් දෙනවා ඇති. රනිල් ගැස්සුවෙත් ඒ අයගේ හිතේ සතුට වෙනුවෙන්ම විය යුතුයි.
එනිසා අප දැන් විශ්වාස කරන්නේ අරගලය අලකිරීමට උත්සාහ දරන අය හඳුනා ගැනීම, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අරගලකරුවන් සේම මේ සමාජය තුළ වෛරය වපුරා තරුණ මර්ධනයක් නිර්මාණය කිරීමට දරන උත්සාහය වහා හඳුනා ගත යුතු බවයි, නවතා ගත යුතු බවයි. ඒ සඳහා තවත් හුදු මාධ්‍ය ප්‍රකාශනවලට සීමා වෙන්නේ නැතිව ඍජුවම මේ ක්‍රමය නතර කර ගැනීමට පෙරමුණ ගත යුතුයි. ඒ කවුද? මෙහිලා අපට මේ වගකීම ඇති කණ්ඩායම් ලෙස පෙනෙන කීපයක් නම් කරන්න සූදානම්. පේන දෙයට වඩා දැකීමේ හැකියාව ඇති මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මීට පෙරමුණ ගත යුතුයි. මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව මුල් විය යුතුමයි. කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාවත්, ලංකාවේ අනිකුත් ක්‍රිස්තියානි නිකායනොත්, හින්දු මුස්ලිම් ආගමික නායකිනුත්, ඒ වගේම මේ රටේ බලගතුම ශක්තියක් වන නීතිඥ ප්‍රජාවත්, වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා බලවේග ඇතුළු විවිධ සමාජ ස්තරවල ප්‍රධාන බලපෑම් කණ්ඩායම් වහාම පෙරමුණ ගත යුතුයි. විශේෂයෙන්ම 71-88 නිර්මාණ අත්දැකීම් ඇති මේ වයෝවෘද්ධ වුණත් උන්නත් 1000යි මලත් 1000යි කියලා දේශපාලනය කරන මේ නඩයෙන් රට ලේවිලක් වීම වළක්වා ගත යුතුමයි. ඒ සඳහා වහාම පෙරට ආ යුතුයි. පේන දේ තුල ගැඹුරු දැක්මක් වහා නිර්මාණය කරගත යුතුයි. එහෙම වුණේ නැත්නම් 71-88 හසල අත්දැකීම් ඇති මේ නින්දිත දේශපාලන නඩය යලි වදකාගාර බිහිකර අතුරුදහන් කිරීම ආරම්භ කර මහමග සිරුරු පුච්චපු යුගය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් බව අමතක කරන්න එපා කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. ජනාධිපති රනිල් ඇතුළු නඩය ලබ්බට තියපු අත පුහුලට තියන්න පුළුවන් කියන එක අමතක නොකළ යුතුමයි. දේශපාලන වේදිකාවෙන් ඇසුරු කතා දැන්. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා ජාත්‍යන්තරව රට කඩා වට්ටලා අපිට තියෙන අවසාන අවස්ථාවත් නැති කරලා දාලා මේ රටේ ජනතාවගේ ජීවිතය සමග අනාගතය සමග සෙල්ලම් කරන්න එපා. දැන් ඔබතුමාගේ ආසාව ඔබතුමාට ඉෂ්ට වුණා. කතා කරන්නේ බටහිර පන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියෙන් ගැන. හැබැයි ක්‍රියා කරන්නේ අන්තිම තුච්ඡ, අන්තිම නින්දිත, අන්තිම බාල රාජ්‍ය ත්‍රස්තවාදයට නායකත්වයේ සපයන්නෙක් විදියට. මේ මර්ධනය අකුල ගන්න නැතත් සජබ මේ රටේ ප්‍රධාන විපක්ෂයේ විදියට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු දේවල් වලට එහා කියලා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ මර්ධනයට එරෙහිවම ඉතින් සජබ සියලු දෙනා ඒකාවන්ව පාරට බහිනවා. 69 ලක්ෂයක් ඡන්දය දීලා බලයට පත්තුණු ආණ්ඩුවේ නායකයා ගෙදර යවුවනම් ජනතාව මේ 25,000ක් ඡන්දය අරන් පාර්ලිමේන්තුවේ 134ක ඡන්දයෙන් ජනාධිපති බවට පත්තුණු රනිල් රාජපක්ෂව ගෙදර යවන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. පරණ ඇමතිවරුන්ටම ඇමතිකම් දීලා තියෙනවා, අලුත් බෝතල් වලට පරණ වයින් දාලා තියෙනවා කියලා තමයි කියන්න පුළුවන්. දිවයිනපුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් ලෙස සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ඊයේ පසුරු 3 සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමට පියවර ගත්තා. කෙසේ වෙතත් ඉන්ධන බෙදාහැරීමට කුමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළද ඒවා තවමත් සාර්ථක වී නැහැ. ඊට ප්‍රධාන හේතුව අවශ්‍ය තරම් ඉන්ධන රට තුළ නැතිවීමයි. ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට මෙතෙක් නිසි වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. විවිධ පැලස්තර විසඳුම් ඉදිරිපත් වුවද මේ වන විටත් රට තුළ දැඩි ඉන්ධන හිඟයක් පවතිනවා. අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නොලැබීම හරහා කුමන ක්‍රමවේදයන් සකස් කළද රටේ ඉන්ධන හිඟයට පිළිතුරක් නොලැබෙන බවට තවමත් බලධාරීන්ට මතක් වී නැහැ. ඉන්ධන ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවන්ද මේ ඉන්ධන ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇති බව රහසක් නෙවෙයි. එම ක්‍රියාදාමය මැඩ පැවැත්වීමද තවමත් මන්දගාමි. ප්‍රවාහනය, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු රටේ කාර්යාල ආයතන කටයුතු මේ වන විට දැඩි ලෙස අඩපණ වී ඇත්තේ ඉන්ධන අර්බුදය නිසායි. ඩොලර් නොමැතිකම හමුවේ රට තුළට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් නිසි ලෙස ගෙන්වා ගැනීම තව දුරටත් ගැටලුවක් වී තිබෙනවා. ඩොලර් අර්බුදය විසඳා ගැනීමට කටයුතු නොකරන තාක්කල් කුමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළද එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම ඉතාම අපහසුයි. මේ අතර දිවයිනපුරා ඉන්ධන බෙදා හැරීම කඩිනම් සහ විධිමත් කිරීමට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී.
එයනුව අධ්‍යාපන දීවර සංචාරක කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වුණා. එහිදී තීරණය කෙරුණේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද පස්වරු තුනේ සිට දිවිනපුරා පිහිටි සියලුම ළංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමටයි. එම ඉන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එමෙන්ම දීවර සංචාරක සහ පොහොර බෙදා හැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ළංගම ඩිපෝ මගින් සහ දිවයිනපුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට තීරණය වුණා. ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටයි ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙන්නේ. හඳුන්වා දී තිබෙන QR සංකේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද සාකච්ඡා වී තිබෙනවා. ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ මෙන්ම රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එළමෙන 25 වනදා සිට යළි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළව විදුහල්පතිවරුන් ඇතුළු අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් පාසල් පැවැත්වෙන්නේ සතියකට දින 3ක් පමණයි. පෙර දැනුම් දී ඇති පරිදි එළඹෙන 25 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ නැවත දැනුම් දෙනතුරු සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පමණක් පාසල් පැවැත්වෙන බවයි. බදාදා සහ සිකුරාදා යන දිනවලදී සිසුන්ට සිය නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ලබා දීමට නියමිතයි. එසේ නොමැති වුවහොත් එම දිනවලදී මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා. පාසල් ආරම්භ කිරීමට අදාළව විදුහල්පතිවරුන් ඇතුළු අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර එළඹෙන 25 වනදා සිට යළි පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාසල් ආරම්භ වෙන්න තීරණය කළා දිනෝ 25 වෙනිදා. දැන් මේ 25 කියන්නේ සඳුදා. දැන් අද වෙනකම් මේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. පාසුකම් ලබා දීම තමයි වැදගත් වෙන්නේ. පාසල් වහලා තියෙන ඉන්ධන අර්බුදයක් නිසා. අද වෙනකම් අධ්‍යාපන පද්ධතිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා ඉන්ධන ලබා දෙන්න වැඩපිළිවෙලක් හදලා නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට ඉන්ධන ලබාදී වැඩපිළිවෙලක් හදනවා. තාම ඉන්ධන පෝලිං වල ගුරුවරු ඉන්නේ. මේක නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියනවා වහාම පෙර වැඩපිළිවෙලක් හදන්න කියලා. ඒක නිසා ඒකට අදාළ වැඩපිළිවෙලක් හදලා පාසල් විවෘත කරන්න කියලා අපි කියන්නේ. දෛනික කොවිඩ් රෝගීන් යළිත් වැඩිවීමේ අවතහනමක් මත වී තිබෙනවා. මේ නිසාම යළිත් මූණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මේ අතර රට තුළ ඩෙංගු රෝගයේද ඉතා වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. යළිත් දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා. පසුගිය අප්‍රේල් මස 8 වනදායින් පසුව දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වුණේ 100ට වඩා අඩුවෙන්. නමුත් පසුගිය සතිය වන විට යළිත් දෛනික කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට පුළුවන්. ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 68ක්. කොවිඩ් වෛරසය ලෝකෙන් තුරන් කළ බවට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. එවැනි පසුබිමකයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොකරමින් ගැසට් නිවේදනයක් පවා නිකුත් කළේ. කෙසේ වෙතත් දැන් යළිත් රට තුළ කොවිඩ් අවදානමක් පවතිනවා. කවුරු කොහොම මොනවා කිව්වත් කොවිඩ් කියන්නේ වෛරසයක්. මේ වෛරසය ඕනෑම අවස්ථාවකදී විකෘති ප්‍රභේද ඇති කරන්න පුළුවන්. ඒ නිසාම තවදුරටත් කොවිඩ් වෛරසය ලෝකෙන් තුරන් වන තුරුම මුව ආවරණ පැළඳීම, දෑත විෂබීජහරණය කිරීම හා එන්නත් මාත්‍රා ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මීටරයක අවම දුර පවත්වා ගැනීම මේ මොහොතේ ප්‍රායෝගිකව සිදු කිරීමට නොහැකි වන්න පුළුවන්. ඒ මේ ඉන්ධන ගැටලුවත් එක්ක පොදු ප්‍රවාහනය සීමා වීම නිසයි. නමුත් පොදු ප්‍රවාහනයේදීත් ඔබ මුහුණු ආවරණය නිසි ආකාරයෙන් පළඳින්නේ නම් කොවිඩ් නෙවෙයි සියලුම සසන රෝගවලින් ඔබට ආරක්ෂා වන්න පුළුවන්. මේ අතර යළිත් රට තුළ කොවිඩ් අවදානම වැඩි වෙමින් පවතින පසුබිමක මුහුණු ආවරණ අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.
අපි කරුණාකර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයන් ඉල්ලනවා අඩුම ගානේ හයි රිස්ක් සෙටින්ග්ස් වලට උදාහරණ විදිහට අපි ගියොත් එහෙම ඔබ රෝහලකට යනවා නම් ප්‍රතිකාර ගන්න අනිවාර්ය මුව ආවරණ පළඳගෙන යන්න පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා නම් අනිවාර්ය මුව ආවරණ පළඳින්න එහෙම නැත්නම් ඔබ අවට ඉන්න අයගේ සැක සහිත කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වනවා නම් අනිවාර්යෙන් ඔබ මුව ආවරණයක් පළඳින්න. ඒතකොට ඒක හරියට කළොත් එහෙම අපිට සෑහෙන දුරට රෝගේ පාලනය කරගන්න පුළුවන්. ඉදිරි රැල්ලක් වළක්වා ගැනීම සඳහා මේ මොහොතේදී අපිට ගත හැකි විද්‍යාත්මකම ක්‍රමවේදය තමයි එන්නත ලබා ගැනීම. ඒතකොට අපි මේ වෙනකොට අපි ළඟ එන්නත් තියෙනවා. නමුත් කනගාටුවට කාරණේ තමයි තව සතියක් දෙකක් වගේ යනකොට පළවෙනිදා වෙනකොට ඒ එන්නක් කල්ලුකුත් වෙනවා. අවසානයේදී අපිට සැප්තැම්බර් වෙනකොට කොවිඩ් වසංගත තත්ත්වයක් මතුවෙනවා නම් එතෙන්දී අපිට පාවිච්චි කරන්න එන්නත් ලංකාවේ නැති වෙනවා. නැවත අපිට මුදල් දීලා එන්නත් ගන්න වෙනවා. මේ ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවකදී නැවතත් අපිට ඒක කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා කරුණාකර ජනතාවෙන් ඉල්ලනවා හතරවෙනි මාත්‍රාව ලබා ගන්න වැඩිහිටි ජනගහණය, ඒ වගේ මුව ආවරණ අඩුම ගානේ අර අධි අවදානම් ස්ථානවලදී මුව ආවරණ පළඳින්න, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා වහාම මෙහෙම මැදිරිය ආරම්භ කරන්න, ඒ වගේම තාක්ෂණික කමිටු රැස් කරලා ජනතාවට හරි තාක්ෂණික උපදෙස් දෙන්න. මේ වන විට කොවිඩ් වෛරසය වගේම ඩෙංගු වෛරසෙත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ව්‍යාප්තියත් දකින්න පුළුවන්. මේ වසර තුන පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,377. මේ මාසයට අදාළව වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 8,953ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ අනිත්‍යා දිනය විශේෂ ඩෙංගු මර්ධන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඔබට උණ, හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඩු වේදනාව, හන්දිපත් වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් සුදුසුයි. උදෑසන පුවත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.